පාලක පක්ෂයේ මොනංශයෙන් කතා කළා දිනෙන් දින පොරස්න ගොඩ ගැසෙන ගතියක් පේනවා ගොඩ ගැසෙන ගතියක් පේනවා මේ මම වෙන දේවල් කියන්නේ දිනපතා අපි ළඟට ගලා එන පස්න පිළිබඳව මිනිසුන්ගේ අදහස් පිළිබඳව මහර විටක අපි ඇත්ත කතා කරනකොට යථාර්ථයේ පහදා දෙනකොට මම හිතන්න පුළුවන් අපදි වෙනවා මේ ආණ්ඩු විරෝධී දේවල් කියලා නමුත් කොයි නාමකවත් මහන්සි වෙලා හදාගත්ත ආණ්ඩුවකට විරුද්ධත්ව ප්‍රකාශ කරන්නේ නැහැ ආණ්ඩුව කරන වැඩවලට විරුද්ධත්ව ප්‍රකාශ කරනවා ඒ මොකද අපි බලා මේ රටේ ජනතාව කාල බලාපොරොත්තුවක් වචනෙන් කියන්න බැරි තරම් ප්‍රසාදයක් මේ ආණ්ඩුව බඩේට පත් වෙනකොට තිබුණා හැම කෙනාගේම මතය වුණේ දැන් මේ රට පාලනය කළ රාජ්‍ය නායකවරු 17 දෙනෙක් ඒ 17 දෙනාට වැඩිය මේ රට පිළිබඳව හොයලා බලලා හොඳ පාලනයක් අරන් ගිහිල්ලා මේ රටේ තියෙන දූෂිත දේවල් මත්ද්‍රව්‍ය හොරකම් දුරාචාර ඉතිරි දූෂණ මේ ආදී හැම දෙයක් පිළිබඳවම දැනට ඔබින නුවණ පාවිච්චි කරලා මේවා ක්‍රියාත්මක කරයි කියන දැඩි විශ්වාසයක් මහජනයාගේ හදවතේ තිබුණා. මේ හදවතේ ජීවිත නිසා තමයි ඉදා බඩේට පත් වෙන වෙලාව ප්‍රතිඵල අහන වෙලාවේ ලංකාවේ ඔල්ලොරහඬ දෙන්න පටන් ගත්තා අපේ රටට සියයෙන් කුමරියෙක් පහළ වුණා කියලා. මොකද රජ කෙනෙක් පහළ වුණා කියලා. අපි හැම කෙනාගේ හදුරක් ඇති වුණා. නමුත් අද ඒ රජුරුවන්ගේ පුරෝහිතයෝ ඒ රජුරුවන්ගේ කේවට්ටයෝ තමයි මං හිතනවා ඒ රජුරුවන් නිවිසි ගමනක් යන්න දෙන්නේ නැත් පේන්නේ නැත් මොකද ඇතමුන් අවවාද අනුශාසනා කරනවා මොකක්වත් රටේ තොරතුරු හොයන්නේ නැත් ඇතමුන් අනුශාසනා කරනවා තමන්ගේ තැන රැක ගන්නට මම මේවා හරියට කිව්වොත් මාව කැපිලයයි එහෙම ඇතමුන්ගේ තියෙනවා ඇතමුන් කියනවා අරුත් එකයි මූත් එකයි කෝකත් එකයි කියාගෙන වැඩ කරන විරුදකුත් ඉන්නවා නමුත් අපට ඒවෑන් වැඩක් නැහැ අපට අවශ්‍යකම තිබෙන්නේ රට ඉදිරියට ගෙනියන්නටයි රට හදන්නටයි රට හැදීමේ බලාපොරොත්තු වෙන යුක්තව තමයි මේ රටේ ජනතාව සඳේ චන්දබලයක් පදිලා කොටාවේ රාජපක්ෂ අපේ නව ජනාධිපති ග්‍රාමාර්ථ මහින්ද රාජපක්ෂ මැතිතුමා බඩේට පත් කරේ එන්නා එක්ක කොහොමද මේ රට ගොඩ අරගෙන රට සම්පෝෂිත කරන්නේ එනිසා ඇත වචනකුත් දාලා තියෙනවා සෞභාග්‍යමත් දැක්මක් තාම හොඳයි වචන මොකද සිංහල භාෂාවේ තියෙන හොඳ ලස්සන වචන දැම්ම කවුරුත් කැමති රට සෞභාග්‍යමත් කරන්නට අද මම දන්නේ කාගේ කර්මයක්ද කාගේ දෝෂයක්ද කාගේ බලපෑමක්ද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ මිනිසුන්ගේ සැහෙන කලකිරීමක් ඇති වෙලා ඒක කලකිරීමක් ඇති වෙලා තිබෙනවා මේ කලකිරීමේ මොන හේතුවක් නිසාද කියලා හොයන්නේ නැතුව නම් මේ ගමන යන්න බෑ අද බලන්න කොදාක්වත් නැති විදිහකට අද මේ රටේ ආයතන වැටිලා පාලනයක් නැහැ හොයන්න බලන්න අධීක්ෂණයක් නැත්නම් රට වැටලා තියෙනවා මේවා අපි කතා කර කර දොස් නගින්දීම නෙමෙයි තිබෙන්නේ රට වැටුනේ මොකද්ද හේතුව කියලා මං හිතර හොයන්නට රාජ නායකයෝ හැමදාම කියන එක තමයි අද මැති ඇමති කෙනෙකුට දුරකතන පණිවිඩයක් දුන්නොත් ගණ්ඩ කෙනෙක් නැ කනයි දෙන්නයි ගන්න මන්ට හිතනවා මං නිතරම කියනවනේ ඔක්කොටෝ මන් දන්නේ නැ මේ මැති ඇමති ටෙලිෆෝන් ගාවට කොරෝනා හැදිරත් දන්නේ නැ ඇයි ටෙලිෆෝන් එක කරන උත්තරයක් දෙන්න එපා ජනතාව අපිට කියන්නේ වචන තමයි කියන්න තියෙන්නේ මේ කොරයන්නේ ජනතාව ළඟට යන්නේ නැහැ. ජනතාවගේ දුක සැපිලි හොයන්නේ නැහැ. අපි ඔවා කියන්නේ හරියන්නේ නිසා ඉස්සෙල්ලා අපි කියන්නේ ජනතාව පත් කරපු ආණ්ඩුවේ ජනතාවගේ දුක සැප හොයන්නේ මන්ත්‍රීවරු යන්න ඕනේ. කොරෝනා බෝ වෙනවා කියලා නොගිහිලා ඉන්නවනම් ඒක එහෙම නම් අයින් වෙන්න ඕනේ. කොරෝනා බෝ වෙලා බය නම් බොහෝම දෙනෙක් මුළු කැබිනට් එකේ ඉන්න ඇමතිවරුන්ගෙන් ඕ ටෙලිෆෝනයක් උස්සන්නේ නැහැ. පත් දෙනෙක්වත් උස්සන්නේ නැහැ ටෙලිෆෝනයක්. ඔවුන් අනුගාමිකව ඉන්නවා. පියෙන්ට පණිවිඩය දීලා තියෙන්නේ මොකද්ද? මේ වැඩක් කියපන් පස්සේ කතා කරන්නම් කියලා. ඔන්න දෙන උත්තර මහා ජනතාව උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහා ජනතාව බලාපොරොත්තු මේක අපේ ආණ්ඩුවක්. ඒ නිසා මුලින්ම රට හදනව නම් ওই ඇමති මණ්ඩලය හදලා අපා දෙපාර්තමේන්තුව හදන්න ඔක්කොම ඉස්සෙල්ලා. අද ජනතාව ප්‍රශ්න විසඳීම අඩුයි අවුන්කම් දීම අඩුයි ඔබ තවමත් අපගේ චැනලය හා සම්බන්ධ වී නොමැති නම් අපගේ YouTube චැනලය subscribe කරගන්න